අපි දැක්කා ලෝකයේ ප්‍රධානතනම ශ්‍රේණිගත කරන ආයතනය වන මූඩි ආයතනය පවා. මේ රජයේ ඉදිරිපත් කරලා තියෙන අයවැෑ ගැන එතරම් විශ්වාසයක් තියලන. මූඩි සායතනය කියනවා මේ අයවැය තුළින් මේ රථේ ආර්ථික වර්ධනවේගය තවත් නැංවේ කියල එගුලන්ට විශ්වාසකාන්න බැයිකි. අපි දන්නවා මේ වෙනකොට දෙනි ැ පළවෙනි රැල්ලට වඩා ඉතාම බයානක ලෙස මේ රටේ පැති්‍රයන අවස්ථාවක ජනාධිපත්තුමා ඇතුළු රජය මේ රටේ ජනතාව කෙරෙයි මීට වඩා සංවේදී වෙලා ඒ ජනතාවගේ තියෙන ප්‍රශ්න විසදන්නට කටයුතු කරන්න ඕනේ කියන ස්ථාවරය අපි ඉන්නෝ මේ වෙනකොට විසිදහකට අධික ප්‍රමාණයක් කොරෝණ වැලඳී තියෙන. දිනෙන් දි කොරෝණ මරණ ගැන ජනතාවට බියක් ඇති වෙලා තියෙන. ඊටත් වඩා කොරෝ හැදිලා නැත්තන් කොරෝණාවලින් මැරණයි පස්සේ. රජය කොහොමද ඒ දහන්ට ැත්තම් දගයන්ට කොම සලකන්නක ඉන්න පිළිබඳව ලොකු කතිකාවක් මේ රටේ ඇති වෙලා තියෙන්. ඒ වගේම කොරෝණ රැල්ල නිසා ජීවන ආදායම අයිමි වූ පුද්ගලයන්ට මේ රටේ රජය කිසිම සංවේදීවෙන් නැතුව තමන්ම කාල නැත්තන් රදයෙන් දෙන රපියල් පන්දවෙනි සොච්චමක් කරගෙන ජීවත් වෙඩ කියන කාලයක අපි ජීවත් වෙන්න. අපි දැක්කා දීවරයන්ට මත්සය සම්පත විකුණගන්න බැරුව ලතවෙද්දි අපේ විපක්ෂයේ මන්ත්‍රියවුන්ට සිද්ධ වුණා ඒ ගැන කතා කරල ඒක අවධානී මු කරලා විශේෂයෙන්ම මේ මත්ස සම්පත බෙදාහැරීමේ වැඩපිල්ලක් මේ රජයට තිබුන්න ඒ ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිල්ලක් තිබුන්න ඒයින්ද දීවර පවුල් විශාල සංඛ්‍යාවක්. අසරන වෙලා ආදායම් නැතුව ඉන්න වෙලාවට තමයි විපක්ෂයක් හැටියට අපි එකට මැදිහත් වුණේ. ඒ වගේම මේ රජය නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරත් එලෝලු ගොී අට කරපුදේ අපි දැක්ක. එලෝලු ගොවට එලෝලු අවන්ඩ කියලා ඒ නිෂ්පාදනය ගේනොකොටම රජය කිසිම වැඩපෙල්ලක් නැතුව නැත්තම් විධ නීතිරීති දාලා ඒ එලෝළු ගොවයාගේ නිෂ්පාදනය පාරයයිනේ දාලා යන තත්ත්වට පත්කරන්්ඩ රජය කටයුතු කර. ඒ වගේම සංචාර්ක කර්මාන්තෙන් අසරණ වෙලා ඉන්න ඒවගේම ඒකෙන් ැකයා නැත්තන්ගේ ව්‍යපාරවලින් තමන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා ඉන්න ඒ පුද්ගලයන්ට මේ සංචාරක කර්මාන්තය රැහගැනීම සඳහා මොනවද ඉදිරිපත් කරේ කියලා අපිට මේ වෙලා ප්‍රස්්කාන්න සිද වෙනවා. ඒවගේම විදේශ රටවල් වල ඉන්න අපගේ විදේශ ශ්‍රමිකයන් මේ වන කොට ඉතාම අසරණ වෙලාඉන්න පංුවක් කට්ටිය රැකි රක්ෂා නැතුව ෙවල් දොරවල් නැතිව ඒගලන් අසරන වෙලා ඉන්න වෙලාවේ පුනපුුණා කි්වා මේකට වැඩ පිල්ලක් සකස් කරලා ඒ විදේශ ශ්‍රමිකයන් මේ රටට ගෙන්නලා නිරෝධායනය කරලා ඒගුලන්ගේ මේ ප්‍රශ්න විස දන්නකරලා. නමුත් දකිනවා මේ වගේ සංවේදීවැෙන්ඩ රජයට අවස්ථා තිබුණත් මේ අයවැෑ තුළිනුත් මේ කොරෝනා දෙවනි රැල්ල තුළින් ඒ හටකත් පීඩනයට විසදුමක් මේ රජේ දේඩ පෝසත් වෙලා ති. රජය හිතන්නේ අ පල්වැනි කොරෝණා රැල් ආපුවාම ඒගොලන් දුන්නේ සීමමිත යම් විසදුමක් ඔස්සේ මේ දෙවනි රැල්ල තුළිනුත් ඒ විසඳමත් එක්ක ජනතාව විස්රහට අන්නෝනයක අපි දකිනවා ජනතාව පාරට බහින තත්ත්වට අද පත්කරේ මේ රජේ තියයින්ද අපි වහම කියනවා මේ රජය ඉන්න මැති ඇමතිවරු ඒගොල්ලන්ගේ ජීවිත හොඳින් ගෙනගියත් ඒගොල්ලන්ට මේ කොරනා ෆරැල්ලෙෙන් ආර්ථික වශයෙන් බලපෑමක් නැතිවුුණත් මේ රටේ ඉන්න සමස්ත ජනතාවට මේ දෙවැනි කොරෝනා රැල්ලෙෙන් ඉතාම බරපතල ලෙස ඒගොලන්ගේ ආර්ථිකයට බලපාල තියනවා ඒවගේම මේ දෙවැනි කරෝනාා රැල්ල මැඩ පැවත්වීම සඳහා මේ රජේ ගෙන යන්න අසාර්ථක ක්‍රියාවලිය නිසා මේ දෙවනි රැල්ල නැවතට තැන අපිට මංහිතන්න පේන තෙක්මානෙකවත්න ඒද අපි වහාම රජයට කියනවා තමන්ගේ බලය රැක ගැනීම සඳහා විසිවෙනි සංසෝධන ගේනෝ වගේම මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ඒ වගේම දැන් ඇතිවෙලා තියෙන මේ රටේ ඉතාම බරපතල නය අර්බූදය විසදීම සඳහත් වහාම වැඩපිල්ලක් මේ රට ඉදි ප්‍රත්කාන් අපි දැක්කා ලෝකයේ ප්‍රධානතලම ශ්‍රේණිගත කරන ආයතනය වන මූඩි සායතනය පවා. මේ රජේ ඉදිරිපත් කරලා තියෙන අයවැෑ ගැන එතරම් විශ්වාසයක් තියලන. මූඩි සායතනය කියනවා මේ අයවැය තුළින් මේ රටේ ආර්ථික වර්ධනවේගය තවත් නැංවේ කෙල එගුලන්ට විශ්වාසකාන්ඩ බැයිකෙන්. මේ රටේ නය බරතාව ඒවාගේම ජනතාවගේ සුබසිද්ධිය මේ අයවැෑ තුළින් චර විසදහිද කියලායි ප්‍රශ්නාත්තයක් තියෙනවා. ඒවගේම මේ රටේ ඒ ඉදිරිපත් කරල තියනෙන යෝජනා තුළින් නයගන්න එක වැඩිවෙනවා මිසක් මේ රටේ ජනතාවට ඒ කිසිම හවහරණක් නැතිවෙයි කියල ඒ ප්‍රශ්නාත්්‍යයක තියල්ති. තිය හින්දා සාම්ප්‍රදායිකව අපි දකිනවා මේ වෙලාවේ පාලිමේතු ඇතුළේ විවාදය යනවා අයවැයි රජය කියනවා මේ හොඳබ අයවැයක් කියල් අපි විපක්ෂය කියනවා නරකයි කියලා නමුත් අපි ජනතාවට කියනවා දැන් ජනාධිපත්තුමා මේ රටේ බලයාරගෙන අවරුද්දක් වෙනවා. මේ අවුරුද්දක් ගෙවෙන තැනේදී. ඕගොලම්ම බලන්ඩ මේ ජනාධිපත්තුමා සහ රජය ෆේල්ද නැද්දකල්. අපි කිය අන්්ඩඔන්න මේ ජනාධිපත්තුමා කරලා තියන මිලපාලනය කිරින් ගැසද ගැහිම්. ඒවගේම එතුමා පොරොන්දුුණු ආර්ථික සංවර්ධනය ඒවගේම එක නීතියක් එක රටක් වැනි සංකල්ප මේ රටේ කොයිදුරට ක්‍රියාත්මක වෙලාතියෙනනවාද කියල බලන්. ඒගේ මේ රටේ උතුම්මු බුදුදහම ආරක්‍ෂා කරන්න කියලා තමයි බලයට පැමණිියේ දැංවෙනකොට සයිඩිය එක මේ රටේ ඉන්න ස්වාමින් වහන්සේලාගේ පන්සල් වලට පවා ගිහිල්ලා. යම් විවේචනයක් කරයොත් රජය ගැන ඒ ප්‍රශ්න කරන තත්ත්වයටට අද මේ රට පත්තුවෙලා තියෙනු. අද මේ රටේ කතාකිරීමේ අයිතිය නැතිවෙලා තියෙනවා. මේරටේ ඉන්දල පමණක් නෙමෙයි සමාජජාලාවල පිටරටිං ඉඳං මොනොහරි රජයට විරුද්ධෝ කිව්වොත්. ඒකටත් විරුද්ධව ක්‍රියා කරන්න තැනකට අද රජය පත්වෙලාති නෙන. ඉති ඒහින්ද මේ ජනාධිපත්තුම ඇතුළ මේ රටේ ජනතාවට සංවේදී නෑ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙෙන් නෑ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්නට එතුමානලට කිසිම වැඩපිල්ලක් නෑ තියෙහින්දා මේ තත්ත්වය තුළ මේ රට ඒ වගේ මේ ජනතාව. ඉතාම බරපතල අනතුරකට පත්වෙලා තියනවායි කියන තැන අපි විපක්ෂයක් හැටියට ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියේදී. ජනතාව ඒ පිළිබඳු දැනුවත් කරල්ලා දැවැන්ත වැඩපිල්ලක් කරලා මේරටේ ඒ තියෙන අභියෝග ගොඩගන්නට එකම විකල්පය සමගි ජනබලවේගේ හැටියට අපි ස්්‍රරාධයන්නට අ බලාපොත්වෙන්.